ශිෂ්‍යත්ව විභාගය දෙමාපියන්ට වගේම දරුවන්ට වැදගත් විභාගයක්. හැබැයි ශිෂ්‍යත්ව විභාගයේ මේ දරුවෝ ඉතාමත්ම අඩු වයසක ඉන්න විභාගයකට මුහුණ දෙන්න පුළුවන් වයසක ඉන්න දරුවෝ නෙවෙයි. ඒක නිසා ඉතාම වැදගත් දේ තමයි දරුවන්ට බද දෙන්න එපා මේ අවසාන දවසේවත්. දරුවන්ට නිදහසේ හිත සතුටින් ගිහිල්ලා විභාගෙ ලියන්න ඉඩ දෙන්න. මෙතෙක් කල් කරපු වැඩවලින් විභාගෙ හොඳට ලියන්න ඔහුන්ට පුළුවන් වේවි. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා දෙමව්පියන්ට කියන්න. පශ්චාත් විභාග ආතතියක් ඇති කරන්න එපා. අපි දන්නවා විභාගයේ උරුණ ගමම්ම මේ පේපර්ස් ලියවනවා. ඊට පස්සේ මේ ලකුණු බලලා අල්ලපු ගෙදර එක්කෙනාටයි ගමේ අයටයි පන්ති ළමයිත් එක්ක සංසන්දනය කරනවා. ඊට පස්සේ මේක ලිව්වේ නැත්නම් මොකද මේක ලිව්වේ නැත්නම් මොකද කියලා ළමයින්ට තර්ජනය කරනවා, බය කරනවා. මෙන්න මේ වගේ දේවල් නවත්තන්න. මොකද විභාගයේ උරුණාට පස්සේ දරුවන්ට සතුටින් ඉන්න ඉඩ සලස්වන්න ඕන. පහුගිය දවස්වල අමතක වුණු සෙල්ලම් කරන එක, ටීවී බලන එක, විනෝදින් ඉන්න එක, මෙන්න මේවා නැවත ඒ දරුවන්ට කරන්න ඉඩ දෙන්න. ඉතින් දෙමව්පියෝ මානසික වැටෙන්නත් එපා, ළමයිව වට්ටන්නත් එපා විභාගයෙන් පස්සේ. ඉතින් මෙතෙක් කල් කරපු දේවල් හොඳින් මෙනෙහි කරගෙන කලින් විභාගයේ දවසට විභාග ශාලාවට ගිහිල්ලා හොඳින් ප්‍රශ්න පත්‍රය බලලා විභාගයට උත්තර ලිව්වොත් මේ දරුවන්ට හොඳ ලකුණු ගාණක් ශිෂ්‍යත් විභාගෙන් ලබා ගන්නට පුළුවන් වේවි. ශිෂ්‍යත් විභාගය කියන්නේ වැදගත් විභාගයක්. මොකද ඉහළ එහෙම නැත්නම් වඩා ජනප්‍රිය පාසල්වලට දරුවන්ට යන්න තියෙන හොඳම ක්‍රමය තමයි ශිෂ්‍යත් විභාගය. ඉතින් ඒකේ සමාජීය වටිනාකම කාටවත් අවතක් සිරු කරන්න බෑ. නමුත් ශිෂ්‍යත් විභාගයේ තියෙන සිලබස් එක, ඒ කියන්නේ පරාසය මේ දරුවන්ට දරා ගන්න බැරි වෙන්න පුළුවන් එවැනි වයසකදී. ඒක නිසා ඒ බලධාරීන්ගේ වගකීමක් තමයි මේ ශිෂ්‍යත් විභාගය වඩාත් බුද්ධි පරීක්ෂණයක් කරන එක, දැනුම බලා ගන්න, දැනුම කොතරම් තිබෙනවාද කියලා සොයා බලන විභාගයක් නොකර. මොකද මේ ශිෂ්‍යත් විභාගයේ තියෙන සිලබස් එක වැඩි වෙන්න වැඩිදුර පාඩම් කරන්න වෙනවා. ප්‍රායෝගික අධ්‍යාපනයේ දරුවෝ අයින් වෙනවා. ඉතින් ඒක බුද්ධි පරීක්ෂණයක් කිරීම සුදුසු බව තමයි මනෝ විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස.